ආයුබෝවන් අපි අද කතා කරන්න යන්නේ බොහොමයක් කාන්තාවන්ට වැදගත් වෙන මදසරුභාවය පිළිබඳ මොකද ඇත්තටම මේ මදසරුභාවය කියලා කියන්නේ මේකට යම් කිසි වූ අර්ථ දැක්වීමක් තියෙනවා ලිංගික වශයෙන් පරිණත වූ පුද්ගලෙක් මාස 12ක කාලයක් කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමකින් තොරව ඔහුට හෝ ඇයට විශේෂයෙන් කාන්තාවට දරු ගැබක් හටගන්න නැත්නම් එසේ හටගැනීමේ හැකියාව නැත්නම් ඒකට කියනවා මදසරුභාවය කියලා. බොහෝ දිනක් මේක වන්ද්‍යත්වය කියන එකත් එක්ක පටලගන්න අවස්ථා තියෙනවා. මදසරුභාවය කියන එක ප්‍රතිකාර කිරීමෙන් පසු යථා තත්ත්වයට පත් කළ හැකි. නමුත් වන්ද්‍යත්ව කියන අවස්ථාව එන්නේ විශේෂයෙන්ම ජානගතව මේක අපි කියනවා බීජෝපගතයි කියලා. ඉතින් වන්ද්‍යත්ව කියන එක නැවත සකස් කළ නොහැකි. එනම් කිසි දිනක දරු ගැබක් හට නොගන්නා තත්ත්වයට තමයි වන්ද්‍යත්වය කියලා කියන්නේ. මොනවාද මේ මදසරුභාවයට තියෙන හේතු? කොහොමද මේක ඇති වෙන්නේ? අපි ආයුර්වේදයේ කතා කරනවා මදසරුභාවයට හේතු කාරණා ප්‍රධාන වශයෙන් හතරක්. අපි කියනවා මේක ඍතු, ශේෂ්ත්‍ර, අම්බු සහ බීජ කියලා. ඍතු කියන්නේ කාන්තාවක් નિયમિત වයසට සහ උසස් චක්‍රයේ નિયમિત කාල පරාසයට පැමිණ තිබිය යුතුයි. සාමාන්‍යයෙන් කාන්තාවක් පරිණත වෙන වයස කියලා දක්වන්නේ අවුරුදු 16 සිට ඉහළට කාලේ. නමුත් අද කාලයේ වන විට මේක අවුරුදු 12 13 දිත් මල්වර වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ඍතු කියන தත්ත්වේ ප්‍රශස්ත මට්ටමින් තියෙන කාන්තාව අනිවාර්යෙන් මල්වරේ ලැබලා සිටිය යුතුයි. සහ ඇගේ ඔසප් චක්‍රයේ සරු කාලය දින 28 ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් දින 11 18 අතර කාලේ දින 35ක පමණ ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් මේ දින 18ත් 25ත් අතර කාලය තමයි සරු කාලය ලෙස දක්වන්නේ. ශේෂ්ත්‍ර කියලා කියන්නේ කාන්තාවකගේ ලිංගික පද්ධතිය නැත්නම් ව්‍යුහාත්මක කොටස්. එතකොට මේකෙදි ඇතැම් පුද්ගලයන්ට තමන් උපතේදී ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් නිසා විකෘතිතා නිසා දරු ගැබක් හැටගැනීමේ හැකියාව නොලැබී යනවා. මීට අමතරව වැඩි වශයෙන් කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයක් තමයි ඇයගේ යෝනි මාර්ගයේ ආශ්‍රිතව pH අගේ වෙනස් වීම. කොහොමද මේ pH අගේ වෙනස් වීම හඳුනාගන්නේ? සාමාන්‍යයෙන් කාන්තාවකගේ යෝනි මාර්ගය ආම්ලික pH අගයකින් යුක්තයි. ඉතින් මේ ආම්ලික බව වෙනස් වෙන අවස්ථාවන් යොදා ගන්නා සේදුම් කාරක වර්ග, ඊළඟට තද යට ඇඳුම් හැඳීම, නයිලෝන් වැනි දහඩිය උරා නොගන්නා යට ඇඳුම් නැදීම, අනාරක්ෂිත ලිංගික එක්වීම, යොදා ගන්නා සබන් වර්ග සහ වෙනත් සේදුම් කාරක වර්ග නිසා මේ pH අගේ වෙනස් වෙන්න පුළුවන්. අනාරක්ෂිත ලිංගික එක්වීමකදී සිද්ධ වෙන්නේ පුරුෂයන්ගේ තියෙන ශුක්‍ර තරලේ බාෂ්මික pH අගයකින් යුක්තයි. ඉතින් මේ බාෂ්මික බව වැඩි කාලයක් යෝනි මාර්ගය තුල රඳා පැවතීම නිසා මේ pH අගේ වෙනස් වීමකට ලක් වෙනවා. pH අගේ වෙනස් වූ බව හඳුනාගත හැකි ලක්ෂණ තමයි මේ pH අගේ වෙනස් වූ පසු කාන්තාවකට කැසීම, දැවිල්ල, යෝනි ශ්‍රාවයන් නැතිවීම, මෙය කහපාට සුදු වර්ණේ හෝ ලාලු පැහැයෙන් යුත් යෝනි ශ්‍රාවයන් නැතිවීම සහ ඇතම් අවස්ථාවල දුර්ගන්ධය පවා ඇතිවීම මෙහිදී සිද්ධ වෙනවා. ඉතින් මේ ලක්ෂණත් එක්ක තමන්ගේ යෝනි මාර්ගයේ pH අගේ වෙනස් වී ඇද්ද නැද්ද යන්න කාන්තාවකට දැනගන්න පුළුවන්. මෙසේ වරින් වර යෝනි මාර්ගයේ pH අගේ වෙනස් වීමත් පසු කාලීනව මදසරුභාවයට හේතුවක් වෙනවා. මීට අමතරව යෝනි මාර්ගයේ pH අගේ වෙනස් වීමට හේතු වන කාරණා තමයි යම් යම් ප්‍රතිජීවක ඖෂධ වර්ග සහ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග නිසාත් මේ pH අගේ වෙනස් වීම සිද්ධ වෙනවා. අපි බලමු ඊගාව කාරණය. ශේෂ්ත්‍ර ගැන කතා කරනකොට අපි දන්නවා අද කාලේ බහුලව ආසන්න ලැබෙන රෝගයක් තමයි PCOS කියන්නේ. එහෙම නැත්නම් polycystic ovarian syndrome.
ඉතින් මේ වැනි රෝග තත්ත්වය ෆයිබ්‍රොයිඩ් වැනි රෝග තත්ත්වය පොලිප් වැනි තත්ත්වයන් සිස්ට් වැනි තත්ත්වයන් නිසා මේ ලිංගික පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීමෙන් එය අවසානයේ මද සරුභාවයේ දක්වා වර්ධනය වෙන්නට හේතු වෙනවා. ඊගාව කාරණේ තමයි අඹු. අඹු කියලා ආයුර්වේදයේ සඳහන් කරන්නේ විශේෂයෙන්ම කාන්තාවකගේ මේ දරු පිළිසිඳ ගැනීම සඳහා වැදගත් වෙන හෝමෝන වල වෙනස් වීම. මම මුලින් සඳහන් කරපු රෝග තත්ත්වයන් වලදී PCOS වැනි රෝග තත්ත්වයන් වලදී සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන් වලදී මේ හෝමෝන මේ ගැටළු ඇතිවීම බහුලව දකින්නට පුළුවන්. ඊගාව කාරණේ තමයි බීජ. දරු ගැබක් හටගන්න අනිවාර්යයෙන්ම ප්‍රශස්ත මට්ටමේ බීජ නිපදවීමට කාන්තාවකට හැකි විය යුතුයි. ඒතර මේ කාන්තාවකගේ බීජ පමණක් නොවේ අපි පුරුෂ වන්දයාභාවය ගැන කතා කරන පුරුෂ මද සරුභාවය ගැන කතා කරනකොට මේ පුරුෂයාගෙන් ඇතිවන බීජත් ප්‍රශස්ත මට්ටමේ බීජ විය යුතුයි. එහෙම නැත්නම් ඩිම්බ සහ ශුක්‍රාණු ප්‍රශස්ත මට්ටමේ පවතින ඩිම්බ සහ ශුක්‍රාණු විය යුතුයි. නමුත් ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට ප්‍රශස්ත මට්ටමේ ඩිම්බ හෝ ශුක්‍රාණුවක් එක් වූ පමණින්ම දරු කෙබක් හටගන්නේ නැහැ. මේක සඳහන් කරලා තියෙනවා ශුක්‍ර ශෝණිත ජීව සංයෝගයේ කළු කුක්ෂිගතේ ගර්භ සංඥා භවති. ඒ කියන්නේ ශුක්‍රයා ශෝණිතයක් වගේම මේකට ජීවය එහෙම නැත්නම් ආත්මය එකතු විය යුතුයි. එසේ සිදු වූ අවස්ථාවක පමණයි සම්පූර්ණ දරු කෙබක් හට ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ කතා කරපු කාරණාවලට අමතරව තවත් අපි සිදු කරන වැරදි දේවල් අපේ අනාගතයේදී මද සරුභාවයට හේතු වෙනවා. ඒ මොනවාද? ඔබ දන්නවා ඇති අතීතයේදී කාන්තාවක් ඔසප් චක්‍රයට එහෙම නැත්නම් ආර්ථවය ලැබූ දිනවලට තමන්ගේ චර්යාවන් වෙනස් කරගන්නවා. නමුත් අද කාලේ පවතින ජීවන රටාවත් එක්ක මේ පුරුදු අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ කාන්තාවකට අතීතයේදී ආර්ථවේ ලැබූ දිනම ස්නානය කිරීමට අපේ අම්මා තාත්තා අවසර දුන්නේ නැහැ. මොකද මේ ස්නානයත් සමග ආර්ථවේ යම් යම් දෝෂ ඇති වෙන නිසා. ඉතින් මේ ආර්ථව චර්යා කියලා අපි මේවා හඳුන්වනවා. මේ ආර්ථව චර්යා වැරදි ආකාරයෙන් සිදු කිරීම නිසා අනාගතයේදී මද සරුභාවය ඇති වෙන්නට පුළුවන්. තවත් කාරණයක් තමයි නිරන්තරයෙන් පුද්ගලයෙකු තීක්ෂ්ණ උෂ්ණ අධික ආහාර නිතර නිතර පරිභෝජනය කිරීම. මෙයත් හේතුවක් වෙනවා ශරීරයේ තියෙන දෝෂවල අසමතුලිතතාවයන් ඇති කරලා පසුකාලීනව මද සරුභාවය ඇති කරන්න. ඊගාම කාරණය තමයි කාන්තාවකට නිරන්තරයෙන්ම මානසික ආතතිය වැනි මානසික දෝෂ පවතිනවා නම් ඒකත් හේතුවක් වෙනවා මේ මද සරුභාවය ඇති වෙන්න. තවත් කාරණයක් තමයි කාන්තාවක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා නම් එයත් හේතුවක් වෙනවා දරු ගැබක් හට නොගන්න. අද කාලේ යම් යම් උත්සවවලට සහභාගී වෙන්න යම් යම් විනෝද චාරිකායන් ආසන්න කාලයකදී ආර්ථව දින වකවානු යෙදිලා තියෙනවා නම් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා යම් යම් ඖෂධ වර්ග ලබාගෙන ආර්ථවේ කල් දාගන්න. ඉතින් මේක වැරදි ක්‍රියාවක්. දිගින් දිගට මේ වැරදි ක්‍රියාවම සිදු කිරීම මගින් ඔබ අනාගතයේ මද සරුභාවයෙන් පෙළෙන කාන්තාවක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. තවත් වැදගත්ම කාරණයක් තමයි තමන්ගේ ස්වාමියා සහ බිරිඳ අතර ඇතිවන සංසර්ගය. මේ සංසර්ගයේ ඇතිවන දෝෂ නිසා එයත් හේතුවක් වෙනවා මද සරුභාවය ඇති වෙන්න. මේ කියපු සියලු හේතු කාරණා වලින් ඔබ වැළකීලා ඉන්නවනම් ඔබට මුලින් සඳහන් කරපු ආකාරයේ කිසිදු ශාරීරික දෝෂයක් නැත්නම් එසේ වෙලත් දරු ගැබක් පිළිසිඳ ගන්නේ නැත්නම් මේ ආයුර්වේදයේ සඳහන් වෙනවා ඒ කර්මජ දෝෂයක් විය හැකියි කියලා. මොනවද මේ සඳහා තියෙන ප්‍රතිකාර? ඔව්, ප්‍රතිකාර ගැන සැලකීමේදී වඩාත් වැදගත්ම දේ තමයි ඔබට හේතු වූ කාරණේ කුමක්ද කියලා හඳුනා ගන්න එක. ඉතින් ඒ සඳහා ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක්. වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් අනතුරුව ඔබගේ යම් යම් හෝමෝන පරීක්ෂණ, ඔබගේ විකිරණ පරීක්ෂණ, ස්කෑන් වැනි විකිරණ පරීක්ෂණ,
ලබා ගැනීම මගින් වෛද්‍යවරයා ඔබේ ශරීරයේ පවතින ගැටලුකාරී ස්වභාවය කුමක්ද කියලා හඳුනා ගන්නට ඔබ යොමු කරනු ඇති. ඉතින් එසේ යොමු කිරීමෙන් අනතුරුව ඒ අදාළ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයා විසින් ආරම්භ වෙනවා. ඉතින් මේදී වඩාත් වැදගත්ම කාරණේ තමයි ඔබ අනිවාර්යෙන් පිළිපැදිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඔබ අධික තරබාරු භවකින් යුක්ත කලෙක නම් ඔබේ උසට සරිලන බර පවත්වා ගැනීම පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේමයි ඔබ දුම්පානය නොකරන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඔබ කාන්තාවක් නිසා විශේෂයෙන් දුම්පානය නොකරනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබේ නිවසේ සිටින යම් පුද්ගලයෙක් දුම්පානය කරනවා නම් ඔබටත් ඒ දුමේ ආග්‍රහණය වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් එවන් අවස්ථා මගහැරීම පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. ඊගාව කාරණේ තමයි දහවල් නිදා ගැනීම. මානසික පීඩාකාරී තත්ත්වයන්ට නිරන්තරයෙන් යොමු වීම වැනි දේවල් වලින් වැළකී යුතු වෙනවා. තවත් වැදගත්ම කාරණයක් තමයි ඔබ ඉගෙනීමට හෝ රැකියා කටයුතු සඳහා යොමු වෙලා සිටින කාන්තාවක් නම් එවන් කාන්තාවන් බොහෝ විට දරුවෝ සිනිසුන ගැනීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැති අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඔබ ඒ මානසිකත්වයෙන් මිදීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. ඒකට හේතුව අපි මනසින් ආස කරන දේ තමයි අපිට ලැබෙන්නේ. අපි මනසින් ඒකට කරන කැමැත්තක් නැත්නම් මනස විසින් ශරීරයේ ක්‍රියාවලිය සිදු වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඔබ ඔබගේ මනසේ දරුවෙක් පිළිසිඳ ගැනීමේ ආශාව ඇති කරගත යුතු වෙනවා. මේක ඉතාමත් උදව් වෙන දෙයක් තමයි ඔබට පුළුවන් ඔබගේ අහල පහල අසල්වැසියන්ගේ එහෙම නැත්නම් ඔබගේ යහළුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ සිටින කුඩා දරුවන් පුරසල් කරන්න. ඉතින් ඒ මගින් ඔබට ඔබේ මානසික අවශ්‍යතාවය ඇති කරගන්නට හැකියාව ලැබෙනවා. ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා කරනකොට ඔබට හිතෙන පුළුවන් මොනවාද ඇත්තට මේ ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර කියලා. ඔව්. ආයුර්වේදයේ අභ්‍යන්තර ප්‍රතිකාර වගේම බාහිර ප්‍රතිකාරත් බොහෝ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඔබ දන්නවා ආයුර්වේද ප්‍රතිකාර සිදු කරන්නේ ශෝධන, සමන සහ තර්පණ කියන ආකාර තුනෙන්. අභ්‍යන්තර ඖෂධ ලබා දෙන ගමන් බාහිරින් සිදු කරන යෝනි පිටු, යෝනි ශේක ඊළඟට උත්තර වස්ති වැනි ප්‍රතිකාර ඉතාමත් සාර්ථක ප්‍රතිඵල මේ මදසරු භාවය සඳහා ලබා දෙනවා. ඉතින් ඔබ දැනටමත් උත්සාහ කරලා ඇති IUI වැනි ප්‍රතිකාර. ඉතින් මේ උත්තර වස්ති වලින් කෙරෙන්නේ IUI වැනිම ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් මෙහිදී සෛල වර්ග සහ කෂාය වර්ග යොදා ගන්නවා. එසේ යොදා ගැනීමෙන් ඔබ දන්නවා ෆැලෝපියන් ටියුබ් එකේ බ්ලොක් තියෙන අවස්ථාවල, අවහිරතා තියෙන අවස්ථාවල ඒ අවහිරතා ඉවත් කිරීමේ හැකියාවත් මේ ප්‍රතිකාර සතු වෙනවා. ඒ වගේම තමයි ශුක්‍රාණු තැන්පත් කිරීමත් මේ උත්තර වස්ති මගින් සිදු කරන්නට පුළුවන්. ඉතින් මෙවන් වූ පුළුල් ප්‍රතිකාර පද්ධතියක් මගින් ආයුර්වේදය හරහා ඔබට මදසරු භාවය නැති කරගැනීමේ හැකියාව ලැබෙනවා. ප්‍රතිකාර පමණක් නොවේ, ඔබ ආහාර පිළිබඳවත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මේදී වඩාත් වැදගත් වෙන්නේ ඔබේ ශරීරයේ දෝෂ තත්ත්වය අනුව සහ ඔබට වැළඳී තියෙන අනිත් රෝග තත්ත්වයන් වලට අනුව තමන්ට සුදුසු ප්‍රතිකාර, තමන්ට සුදුසු ආහාර තෝරා ගැනීම. අපි විශේෂයෙන්ම සඳහන් කරන දෙයක් තමයි හාතාවාරිය වැල්පෙනෙල, ඊළඟට දේශීය සහල් වර්ග, අශ්වගන්ධ වැනි දේවල් නිරන්තරයෙන් පරිභෝජනය කිරීම ඉතාමත් සුදුසුයි. ආහාර සම්බන්ධයෙන් කතා කරනකොට අපේ පරිසරයේ වැවෙන, අපේ පොළවේ වැවෙන, අපිට සාත්මය, අපේ දේශයට සාත්මය ආහාර තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේදී ඔබ එදිනෙදා ආහාරයට ගන්න සාමාන්‍ය ආහාර ඕනෑම දෙයක් ආහාරයට ගන්නට පුළුවන්. ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ ආහාරයේ පෝෂණ ගුණින් යුක්ත ආහාරයක් වීම අනිවාර්යෙන්. මීට අමතරව ඔබට ඇට වර්ග, කොළ වර්ග, කොළ කැඳ,
इलकी गिपेल मीपैनी मुद्राफल मेवनी आहार वैपुर उबगे आहारे कुल ये तमाइ फोलोस किरिया गुणवेणी आहार उताम गुणदायक आहार आहार विहरण सह औषधवलिन फमना उबट मे तत्व जायगत नी ඔබ මේ සියලු කාරණාවන් මා සදහන් කළ පරිදි අකුරටම ඉෂ්ට කරන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබගේ මානසික සෞඛ්‍යයයි. ඔබ ක්‍රෝධ කරන, වෛර කරන, ඊර්ෂ්‍යා කරන පුද්ගලෙක් නම් ඔබ අනිවාර්යෙන් මේ නිවසිය යුතුයි. ඔබ ඔබගේ මානසික මට්ටම ඉතා යහපත් මෛත්‍රී වඩන පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. ඉතින් මේ කරුණු කාරණා අනුගමනය කිරීමෙන් ඔබට මදසරු භාවයෙන් මිදෙන්නට පුළුවන්.